දැන් උදාහරණයකට ගත්තොත් රිසර්ච් කෝ එකෙන් පසුව දරුවන්ගේ 15,000කට පෞද්ගලික අංශයේ අධ්‍යාපන ලබන රුපියල් 108 ගානේ එලකේට් කරනවා. يعني 108 ගානේ එලකේට් කරපුවාම එලකේෂන් එක තියෙන්නේ වෙන් කියලා තියෙන මිලියන 300යි. එතකොට මිලියන බිලියන 1.2ක් ඕනේ කරනවා. ඉතින් ඒ වගේ මට කියන්න පුළුවන් නොයෙකුත් ප්‍රශ්න. මම හිතන්නේ මේක ඉදිරියේදී තමයි සාකච්ඡා වෙන්න වෙන්නේ. විවාදයට එනකොට මේවා ඔක්කොම ඉදිරිපත් වෙයි. ඊටාමත්ම කිසිම මම හිතන්නේ බරක් නැති. හැබැයි පෞද්ගලීකරණය කරන එකේ ලයිස්තුගත කිරීම මේකේ වක්‍රව දාලා තියෙන පාඩු ලැබන ආයතන ලාභ ලැබන ආයතන කිසිම පිටක පෞද්ගලීකරණය කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඉස්තීරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් තමන් ඉලක්ක කරගෙන ආයතන සියල්ල පාඩු ලබයි. පාඩු ලබපුවාම ඒ පදනම යටතේ ඒවා විකිණීමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙයි හෙට අනිද්දා වෙනකොට. ඕක තමයි මට කෙටියෙන් කියන්න තියෙන දැනට. තාම මේක හරියට අදරාට කියලා හෙට උදේට නම් හොඳට දේවල් ටිකක් කියන්න පුළුවන් මේ කියවලා.